අපි අසන නරමන ඔබ හැම දෙනාටම තෙරුවන් පිහිටයි ජය වේවා. අපි අද අලුත් මගක අලුත් දෙයක් පෙන්වුම් කරනවා. බොහෝ දෙනෙක් කේන්ද්‍ර පලාපර එහෙම නැත්නම් ලග්න පලාපර රාශි පලාපර කියන දේ තමයි කරගෙන යන්නේ. අපි උපදින විට යම් ලග්නයකට ගෝචර වෙනවා. එතන රාශිගත වෙන උදාහරණයක් වශයෙන් මේෂ වෘෂභ මිතුන ආදී කොට. නමුත් අපේ වැදගත් අංගයක් තව තියෙනවා. අපි මේ උපදිනකොට කිසියම් නැකතකින් තමයි ලෝකෙට පහළ වෙන්නේ. මේ නැකත් 27ක් තියෙනවා. නැකත් 27 අස්විද බෙරණ කැති රෙහෙන මුවසිරස අඳ පුණාවස පුෂ අස්විස මා පුවපල් උතුරුපල් හත සිත සා විසා අනුර දෙට මුල පුවසල උතුරුසල අභිජිත් සුවන දෙනට සියාවස පුවපුට උතුරුපුටම රේවිති කියන 28 නැකත්. හැබැයි මේ 28 නැකත් වලින් සම්මුතිය භාවිතා කරන්නේ 37 නැකත් කියලා 27යි. අභිජිත් කියන නැකත උතුරුසල නැකත කොටසකුත් සුවන නැකත කොටස වෙන් කරන මොකද ඉතාම සුළු මොහොතයි පවතින්නේ. අනිත් නැකතත් පැය දෙකකට ආසන්න කාලයක් පවතිනකොට මේ නැකත මිනිත්තු 6 කටක වගේ කෙටි කාලයක් නිසා ඒ නැකතට මුල් තැන දීමක් නැහැ. නමුත් ඒ නැකතෙන් අපි වෙන වැඩ ගන්නවා ශීඝ්‍ර ගමන් වලට අනවින බන්ධන හදී හූන්‍යං අංගම් පිණ්ඩී ලේකා කොඩි වින කියන්නේ මෙන්න මේ 31 වැදරුන් දොස් කරන්න මේ අභිජිත් නැකත අපි භාවිතා කරනවා. මේවා පාප කර්ම මම මේ කරනවා කියන එක නෙමෙයි. ඒ නැකතෙන් ඒ වගේ නරක වැඩ කෙටි වැඩ කරන්න පුළුවන්. නමුත් උප්පත්තිගත කේන්ද්‍රට අපි නැකත ගන්නෙ නැහැ. හොඳයි. එතකොට අපි මේ නැකත් වලින් ඉපදුනහමත් පලාපල කතනයක් තියෙනවා. බොහෝ දෙනෙක් මේකට ගරු කරන්නේ නැහැ. නමුත් ඔබ හොඳට තේරුම් ගන්නට ඔබේ උපන් නැකත හොයා ගන්නට ඒ කේන්ද්‍ර පලාපල බලන්න එක ලියනවා. අස්විද නැකත නම් කේතු මහ දසාව. බෙරණ නැකත නම් සිකුරු මහ දසාව. කැති නැකත නම් රවි මහ දසාව. මේ විදිහට නැකතර දසාවක් තියෙනවා. මෙන්න මේ නැකතට තමයි අපි ඔබේ ජීවිතයේ නම තියන්නේ, අතපොත් තබන්නේ, ඉඳුල් කට ගන්නේ, කේස් කපන්නේ, එතනින් ගියාම පෝරු මස්තකාර උඩ කරන්නේ. මේ ආදී අනාදී යම් සුභවාදී යමක් වෙද්ද ඔබ රැකියාවක් කරන්නේ නම් එය ආරම්භ කරන නැකතක් වෙද්ද ඔබ ගමනක් ගාමේදී ගමන් නැකතක් ගන්නේදී නැකත වෙද්ද ලග්නෙට නෙමෙයි මේ නැකත් දෙන්නේ ඔබට පංචපක්ෂා පිහිටීම මත උපන් නැකතට බැවින් ඔබේ උපන් නැකත කියන කිතා වටිනවා ඒ අනුව නැකත් 27ට වර්ෂ පලාපල අපි දැන් අද ඔබට බාර කරනවා මේ පලාපල වලදී අඩුපාඩු බොහොම ඉක්මනින් අරගන්න කෙටි ක්‍රම තියෙනවා. ඇත්තට මේවට තියෙන්නේ මල් පූජා පමණයි. මේ මල් කියන්නේ විශ්වයට දායාද කරන පරිසරයේ මුදල් නොඉල්ලන මේ විශ්වය පවත්වන ශාක ප්‍රජාවන් වර්ධනය කරන එකම වස්තුව තමයි පුෂ්ප නැත්තම් මල්. ඒ නිසා මේ නැකත් පූජාවල නැකත් දෝෂවල පූජා සමනය කරන්නට අපි පුංචි මල් පූජාවක් ගැන කතා කරනවා. ඒකත් ඔබ හොඳට සාවධානව ඔබේ නැකතට ගැළපෙන පුෂ්පවලින් බෝධිය වටා පැදකුණු පූජාවක් කරන්නට. පැදකුණු පූජාව යනු එකතැන ඉඳගෙන වාඩි වී කරන පූජාවක් නොවේ. ඔබගේ නැකතට අදාළ පුෂ්ප අතට ගන්නා වට්ටියක හෝ භාජනයක බුලත් මත තැන්පත් කරලා පංචශීලයේ හෝ ආජීවශ්‍රමක ශීලයේ සමාදන් වෙලා බෝධිය අපියසදී නවහරාදී බුදුගුණ ඉතිපිසෝ ගාථාවම සජ්ජායනා කරමින් හත්වරක් නමවරක් එකලොසරක් ආදියට හතෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යාවක් පැදකුණු කරමින් බෝධියට ගෞරව පූජාවක් වශයෙන් මේ මල් පුදන්ට මෙවන් බෝධියකදී සිදුහත් බෝසතාණෝ දසබිම්වරක් මාරසේනාව පරාජය කළසේක ඒ සත්‍යෙන් මගේ මේ උපන් නැකතට එන බාධක මේ පුෂ්ප පූජෝපාරය තුළින් දුර්වේවා කියලා මල් පූජ කරලා රතන සූත්‍රය සජ්ජායන කරලා සදේව ලෝකයට පමණක් පින් දෙන්නට ඥාති භූත ප්‍රේත නොකිය. හොඳයි. මා දැන් මේ නක්ෂත්‍ර පලාපල ටික ඉදිරිපත් කරනවා. ඔබ අස්විද නැකතෙන් උපන්නා නම් ය නැකතවල පළවෙනි නැකතයි. ලග්නවල පළවෙනි ලග්නේ මේෂ ලග්නේ නැකත්වල පළවෙනි නැකත අස්විද නැකත කේතුගේ නැකතක් අස්විද කියන්නේ මේ ග්‍රහ ලෝකයේ දැන් රාශි කියන්නේ පෘථිවි ධාරාව සූර්යා වටා ගමන් කරන කාලානුරූප අංශක තියේ ගමන් කිරීමේ රටාවල් තමයි රාශි 12 හැබැයි නැකත යනු විශ්වයේ අඹරේ
Taraka lakshana pihitimen ganna lanchana. Aswida kiyanne aswayage oluwa wage taraka pihitima aswini nakata naththam aswida nakata. Honda e nakaten oba upanna nan oba ketuge daruwek. Me aswida nakaten upan obata me varshe labana april maase 14 dakwa kaale simawata walangui. Oba riju kenek කෙනෙකුට යටත් නොවන කෙනෙක් තරමක් උඩඟුකම අහංකාරකම පවතින කෙනෙක් ගති ලක්ෂණ වශයෙන් ඔබට මේ වසරේ බලාපොරොත්තු බොහොමයක් ඉෂ්ට වෙන නව රැකියාලාභ ලබන අධ්‍යාපනයක යෙදුණා නම් අධ්‍යාපනයේ උසස් මට්ටමින් උසස් වරප්‍රසාද ලබන වසරක් එපමණක් නෙවෙයි ඔබට ඔබගේ අරමුණු බලාපොරොත්තු රැකියා පමණක් නෙවෙයි තමන් කරන ව්‍යාපාරයක්ද තමන් බලාපොරොත්තු වන විවාහයක්ද Taman gaman keranda balapurutu netra gamanak de mesial ada adi talam wetene shakti mak karawene shakti ak eti karawene warsiak aswidana katete. Epa manak nevei iba siimeng kriakirime janat pasangade te partena obagi wak malawa hondai obata hasri wime shakti e hondai obagi katawin minitung wache kirime shakti eti karawene wasarak. Ini sa aswini naketeng upan obata mi wasara hondai. සුබදායකයි ඔබට ඔබේ මේ නැකතේ බලපීඩාවන් වර්ධනය කරගන්න පංච වර්ණමල් ඒ කියන්නේ නිල් කහ රතු සුදු තැමිදි මෙන්න මේ වර්ණ මිශ්‍රව මල් වට්ටියකෝ භාජනයක සකස් කර බෝධිය වටා පැදගුණ කර අරමා කලින් කිව්ව ආකාරයට අනන්ත බුදු ගුණ මෙනෙහි කරලා බෝධි රාජාන්ගේ ගුණ මෙනෙහි කරලා බෝධියට මේ මල් පූජාවයි මේ සඳහා ඉතින් පහන් සෝඳුම් දල්වන්ට ඒකේ වරදක් නැහැ නමුත් මූලික වෙන්නේ නැකත් වලට මල් මේ මල් පූජා කරලා තමන්ගේ ජීවිතයට ආශිර්වාද ඉල්ලගන්නට ඒ ඔබට තවත් ජයක් හොඳයි ඊළඟ බෙරණ නැකත දෙවෙනි නැකත මේ බෙරණි නැකත නැත්නම් බරණි නැකත බරණි එක ආකාරයට තාරකා පිහිටීමෙන් ඇතිවෙච්ච වෙලාවේ ඔබ ඉපදිලා තියෙන්නේ. ඊන් සබ බරණි නැකතේ මේ සිකුරුටයි දින නැකතක්. ඔබ ඇත්තටම సౌందర్యාත්මක කලා කටයුතු වලට සංගීත චිත්‍ර නැටුම් වාග් කටයුතු වලට ඔබ දේශක වෘත්ති වලට ඔබ ගැළපෙන කෙනෙක්. එපමණක් නෙමෙයි ඔබ ජන ප්‍රසාදයක් බලාපොරොත්තු වෙන කෙනෙක්. තමන්ගේ නම ප්‍රසිද්ධ වෙන්න කටයුතු කරන්න හරි කැමති කෙනෙක්. ඔබටත් මේ වසර ඔබ අවිවාහක නම් ඔබට හොඳ සහකාරයෙක් ලැබීමේ වාසනාව විතරක් නෙමෙයි ලැබිලා තියෙනවා නම් ඔබට මංගලගී යොමු කරන ඕ වසරක් බාටපත් වෙනවා. එපමණක් නෙවෙයි ඔබට යහපත් මිතුරු මිතුරියන් සමීප වෙනවා. එතර මෙතර සැරිසරන්නට වාසනාව ඇති වෙනවා. ඇත්තටම ඔබට විදේශගත වූවන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක් ලබන අප්‍රේල් මාසේ 23 අප්‍රේල් මාසේ 14 දක්වා කාලය තුර ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔබට ඊතර යන්නට පුළුවන්. එපමණක් නෙවෙයි ඔබට ජනතාව ආකර්ෂණය කරගැනීමේ ශක්තිය ඔබටත් ඇති වෙන අර කලින් කිව්වා වාගේ හැමයි වාක් ප්‍රහාර මෛත්‍රී සාගත භාවිතා කිරීම. ඔබ ටිකක් ආත්මార్థකාමී කෙනෙක්. ඊ බව සංගවා තමාගේ ක්‍රියා කිරීමෙන් ඔබට බොහෝ වරප්‍රසාද ලබා ගැනීමේ ශක්තිය උදා වෙනවා. ඔබටත් පුෂ්ප පූජාවක් තියෙනවා. ඔබගේ බරින් නැකතට ඔබ කරගත යුත්තේ සුදු මල් සුදු නෙළුම් මේ වගේ මල් අරගෙන මොනවා හෝ සුදු මල් වලින් බෝධි අභියස පැදකුණු පූජාව පවත්වලා සදේව ලෝකයට පින් දීලා නිවන් දකින සමන් දෙවියන්ගේ ආශිර්වාද ඉල්ලගන්නට ඔබට මේ වසරේ මේ මහා කිව් මේ වසර ලබන 2023 අප්‍රේල් දක්වා කාලවකවානුව තුල් ජීවිතයේ ජයග්‍රහණ ලබන්නට ශක්තිය ලැබෙනවා. ඔබටත් ජය. ඊළඟ නැකත් කලාවේ නැකත්වල තුන්වෙනි නැකත කැති රවි ග්‍රහයයි පළවෙනි නැකත. බොහෝ දිනෙක මේ කැති නැකතේ පුදුනාම එක්තරා ශක්තියක් පිට ගන්නවා. එනම් සභාවේ වාක් ප්‍රහාර දැන් වලින් සටන් කිරීමේ ශක්තිය හොඳට කතා කරන්නට පුළුවන්. හරිදී හරි කෙලින් කියන නිසා ටිකක් අද කාලේ ඔබට සතුරුත් ඇති වෙන්න පුළුවන්. එපමණක් නෙමෙයි ඔබ කරන කටයුතු ඍජුව කෙලින් කරන කෙනෙක් තමන්ගේ අරමුණ කරා යන්න තමන් ලැජ්ජා බය අතහැර ක්‍රියාශීලී වෙන කෙනෙක්. ඒක තමයි තියෙන පළවෙනි දුර්වලකම ලැජ්ජාව බය අතහරිනවා තමන්ගේ අරමුණ කරා යාමට. හැබැයි ජය ගන්නවා. ඒත් එක්කම මේ වසරත් ඔබට හොඳයි සුභවාදී ඵල දෙනවා අරමුණු ජය ගන්නවා හැබැයි Tamante ජීවිතේ নানা ප්‍රකාර විදියට පුංචි පුංචි අවනම්බු අවලාද මේ වසරේ ගෙනත් දෙනවා Tamange ඥාතීන්
තමන්ගේ හිතමිතුරන් තමා විවේචනයට කරනවා පමණක් නෙවෙයි තමාගේ නැති වැරදි ඇති වැරදි ලෙසින් පෙන්වා දීමේ ක්‍රියාන්විතයේ දෙනවා. ඒ නිසා ඔබ බොහෝකට වාද විවාද වලට මේ වසරේ යන්න එපා. තර්ක වලට යන්න එපා. ඔබ අනු විවේචනයට යන්න එපා. මොකද ඒ සියල්ල ඔබට ආපස්සට එන කාලයක්. ඔබ දැහැමි වෙන්න, නම්මිශීලී වෙන්න, නේතමානී වෙන්න ඒ ඔබ දරන ලොකු ශක්තියක් බවට පත් වෙනවා. ඔබ රෝස පැහැති මල් රෝස මල් හොඳයි නොයසේනම් රෝස නෙළුම් නැත්නම් රත් නෙළුම් කියන අපි භාවිතා කරන්නේ මේ පුෂ්ප අර විදියටම පැදකුණු කර බෝධි වන්දනා කර ඊශ්වර දෙවියන් ප්‍රමුඛ දේව සමාන පින්දීන ආශිර්වාද පතන්ට පවතින බාධා සහ පීඩා දුරු වෙනවා ඔබටත් ජය ඊළඟ රෝහණ නැකත නැත්නම් රෙහෙන නැකත මේ නැකත සඳුගේ නැකතක් රෝහණ නැකතින් උපන් ඔබ පරිත්‍යාගශීලී ඒත් එක්කම ඔබ සංවේදී ඒත් එක්කම ඔබ ටිකක් ආත්මార్థකාමී භාවයකුත් තියෙන පුංචි කුහකකමකුත් රැඳිලා තියෙනවා එළියට ගන්නේ නැහැ ඔබ බොහෝකට මිනිසුන් කෙරෙහි මෛත්‍රී සහගත සිතිවිලිත් ඇති කරනවා හැබැයි තමන්ගේ නමත් මුල් කරගන්නට වෙරදරනවා මේ වසර ඔබට හොඳයි ඔබට රැකියාවක් නැත්නම් රැකියා ලාභ ලැබීම වලට හේතුයි ඔබ බලාපොරොත්තු වූ යම් අරමුණකට යනවා නම් ඒ සඳහා යෑමට ක්‍රියාකාරී වීම ඉතා හොඳයි විශේෂයෙන් විදේශගත වූවන්ගෙන් ඔබට උදව් උපකාර ලැබීමෙන් ඔබට ගුවන් ගමන් නැති වෙනවා මේ වසරේ ලබන 2023 අප්‍රේල් 14 දක්වා කාලයේ ඒත් එක්කම ඔබට නව නිවාස ඉදිකිරීමක් නොයසේන ස්ථාන මාරුවක් නොයසන අලුත් නිවසකට පදිංචි වීමේ වාසනාව මේ වසර තුල ලැබෙනවා. ඔබගේ ස්වාමියා දරුවෝ බෙන් දුරස්ත වී හිටියා නම් එකට හිටියත් යම් මතවාද තිබුණා නම් ගැටුම් මතවාද දුරස්ත වෙලා දෙදෙනා අතර වටිනාකම අවබෝධ කරගෙන මේ වසර සාමයෙන් සමාදානයෙන් ගත කරන්න පුළුවන් කාලයක්. ඔබ පංචවර්ණමාල් අර විදිහටම නිල් කහ රතු සුදු තැඹිලි ඒක රාශී කරලා පැදකුණු බෝධි වන්දනාව සිද්ධ කරලා සදේව ලෝකයට පින් දෙන්න මේ නක්ෂත්‍ර දශාවේ දෝෂ භංග වෙලා තමාට ජයක් වෙනවා. මොන ඊළඟ මුව හිස නැකත. නැකතේ ස්වභාවයේ තාරකාවලී මුවෙකුගේ හිසේ ආකාරයට විශ්වයේ පැවතීමයි. මේ නැකත මුව සිරස කියලා තමයි කියන්නේ. මුව හිස කියලා කියේ. හොඳයි මේ නැකත කුජගේ නැකතක්. මේ නුපන් ඔබලා ටිකක් ආවේගශීලී ක්‍රියාකාරකම් වැඩි කෙනෙකුට යටත් නොවේ. කෙනෙක්ගෙන් උපදෙස් ද ගන්නවා අඩු. ඒ නිසා වැරදි වෙනවත් වැඩි. බාධා වෙනවත් වැඩි. ඕනම වැඩක් ලොකුවට පටන් ගන්නවා අතරමඟ නතර කරලා. අනවශ්‍ය මාන්නයක් ඔළුවේ තියාගෙන තමයි සියලු ක්‍රියා කරන්නේ. මේ වතහරින්ට මේ අඩුපාඩු කිව්වේ. මේ වසර ඔබට පොඩ්ඩක් සතුරු බලපෑම් එල්ල වෙන කාලයක්. ඒ නිසා වාද විවාද තර්ක විතර්ක නතර කරන්න. එසේ කිරීමෙන් ඇති සතුරෝ තවත් වර්ධනය වීමක් විනා ඔබට මනසට සුවයක් ගෙනෙන්නේ නැහැ. ඊළඟ ඔබ නව ව්‍යාපාර කරන්න හිතාගෙන ඉන්නවා නම් නම්මිශීලීව කටයුතු වල යෙදෙන්න. ඔබට හැබැයි අන් අයගේ උපකාර අපකාර ලබන්න පුළුවන් කාලයක්. ණය දෙන ගණ දෙනු කරගන්න පුළුවන් කාලයක්. යාන වාහන මිලට ගන්න විකුණන්න පුළුවන් කාලයක්. ඒ අරමුණු සිතේ තබාගෙන ඔබ නිර්හංකාරව ක්‍රියාවන් යෙදීමෙන් මේ වසර තුල ඔබට තියෙන බාධක ඉවත් කරගන්න පුළුවන්. විශේෂයෙන් හැලහැප්පීම් අනවශ්‍ය ශල්‍ය කර්ම කැපුම් ගැටුම් වැනි දේවල් වලට ගොදුරු වන නිසා ඒවා ගෙනුත් බේරෙන්නට ඕන. ඒකයි මේ සිතිවිලි තුල දිවි ගෙවන්නට එතකොට වෙන්ට තිබෙන බාධක බලවේග ටික ටික අඩු වෙනවා. ඒත් එක්කම ඔබත් බෝධි වන්දනාවක් නෙමෙයි බෝධි පැදකුණු පූජාව ඔබ රතු මල් වලින් වඩාම හොඳයි. රතු අරලියා නොවේසේනම් රත් මල් නොවේසේනම් රතු කානේෂන් මෙවැනි රත් පැහැය ප්‍රමුදිත වෙන පුෂ්ප පැදකුණු පූජාවක් බවට පත් කරලා වන්දනා කරලා කතරම දෙවියන් ප්‍රමුඛ දේව සමාවට පින් දීලා ජීවිතේට ඔබ ජය ඉල්ලගන්න. ඔබට ජය. ඊළඟ අඳ නැකත නැත්නම් අඳේ නැකත කියනවා බොහෝ දෙනෙක්. මේ රාහුගේ නැකතක්. රාහුගේ නැකතක් කිව්වම බය වෙන්න එපා. මේ නැකත රාහුටයි තුනට. ඔබ රාහුටමයි ඉති නෑ. ඔබලා ටිකක් එකම දේව රාහුගෙන් ඉපදුනම පුංචි ආවේගශීලීකමක් ඇති කරවනවා කෙනෙකුට යටත් වෙන්නේ නෑ. අර මෝහ හිස නැකත වගේ තමයි.
තමන් දන්නවා යයි දන්නා හැඟීම නැතත් ඇති කරගෙන කෙනෙක්ගෙන් උපදෙස් මත ඉන්න කැමති නැති අය. ඒ නිසාම අධ්‍යාපනයටත් බාධා වෙනවා. ඒ නිසාම විවාහයට බාධා වෙනවා. විවාහ සහකරුටත් යටත් නොවන ගතිය ඇති වෙනවා. ඒවා හදාගන්න මේ වසර ඔබට සිරසගත රෝගවලට හේතුයි. ඇස් කන් නාස අතර මොනවා හරි සුළු සල්ලි කර්ම වැනි දේවල් වලට ඉඩ තියෙනවා. හිතලා යම් දේවල් කිරීමේ ශක්තිය අඩුයි. ඒ නිසා ඔබ වැදගතෙකුගෙන් උගතෙකුගෙන් උපදෙස් මත ක්‍රියාකාරකම් වල යෙදෙන්න. ව්‍යාපාරවලින් ජය වෙනවා කෙනෙකුගේ උපදෙස් මත අරමුණු දිගේ යන්න. ඔබට ව්‍යාපාර සරිලනවා. ඔබට කෙනෙක් යටතේ සේවය කිරීමේ ශක්තිය හීනයි. මොකද කෙනෙකුට යටත් වෙන ස්වභාවය අඩු නිසා. වනා වුණ ඔබට ඔබගේම රැකියාවක යෙදෙනවා නම් කොහොම වුණත් මේ කාලය ඔබ ඉවසීම ප්‍රගුණ කළ යුතුයි. හිතට එන දේ ආවේගයට එන දේ එලි කරන්න එපා පිට කරන්න එපා. එහෙම වුණොත් ඇති සතුරෝ නැත්නම් නැති සතුරෝ ඇති වෙන්න පුළුවන්. ඇති සතුරෝ වර්ධනය වෙන්න පුළුවන්. ඒ තුල බොහෝ බාධා පීඩා ධනහානි ධන විපත් ඇති වෙන්න පුළුවන්. බුද්ධිමත් වෙන්න ඔබත් රෝස පාට මල් රෝස මල් හොඳයි. නොයසේනම් ඔබත් රෝස නෙළුම් පදකුණු පූජාවක් කරලා ඌ වන්දනා කරලා සඳේව ලෝකයට පින් දීලා ආශිර්වාද ඉල්ලා ගන්නට. එසේ කිරීමෙන් ඔබට පවතින බාධක ඉවත් කර ගන්නට පුළුවන්. හොඳයි. ඊළඟ නැකත පුණාවාස මේ ගුරුගේ නැකතක්. පුණාවාස නැකතෙන් උපන් අය ටිකක් සාමාන්‍යයෙන් පරාර්ථකාමීත්වයක් පෙන්වනවා. නමුත් හිත අහංකාරයි. නමුත් කෙනෙකුට යටත් නැහැ. තමන් දන්නා විදියට තමයි සිරුදේ ඒත් ක්‍රියාත්මක වෙන්නේ. මේම තමයි ඔබගේ අධ්‍යාපනයටත් ඔබේ ඉදිරියටත් බලපාන්නේ. ඒත් නිසා ඔබට පුංචි පුංචි අඩුපාඩු වයසත් එක්ක ප්‍රබල අඩුපාඩු බවට පත් වෙනවා. හැබැයි යාන වාහන ඉඩකඩම් ලැබීමේ භාගයේ තියෙනවා. මේ වසරත් ඔබට හොඳයි. ඒ ආකාරයට යාන වාහන ඉඩකඩම් ලාභ ලැබීම් ධන සම්පත් ලාභ ලැබීම් හදිසි ධන ලාභ ලැබීම් වගේ දේවල් තියෙනවා. ඒත් එක්කම ඔබගේ නිරෝගීභාවයේ හානි වීමෙන් ධන හානි වෙන්නත් ඉඩ තියෙනවා. ඔබට බොහෝ කොට ස්නායු පද්ධතිය රෝගවලට හේතුයි. හන්දි ප්‍රදාහ රෝග, මූල රෝග, බඩවැල් රෝග, ආමාශගත රෝග, අභ්‍යන්තර ඉන්ද්‍රයන් නී පීඩාවන් මේ වතර තුළ මතු කරනවා. ඒ නිසා දහමට අවතීර්ණව ක්‍රියාත්මක වෙන්න ඔබ කොහොමටත් දහමට අවතීර්ණ වෙන කෙනෙක්. නමුත් යම් අවස්ථාවල ඔබ දර දඬු ප්‍රතිපත්ති වලට යොමු වෙනවා. මේ නිසා ඔබ උපේක්ෂාවෙන් සියලු කටයුතු වල යෙදෙන්න යෙදෙන අතර ඔබ කහමල් රැගෙන තදකුණු පූජාව කර ඊශ්වර දෙවියන් ප්‍රමුඛ දේව සමාවට පින් දීලා සානි ආශ්‍රාද සලසා ගන්නට ඔබට තියෙන බාධක වලින් ඔබට ජය ගන්නට පුළුවන්. හොඳ ඊළඟ පුෂ නැකත. පුෂ නැකත කියනවා පුෂ නැකත කියනවා. මේ පුෂ නැකත සෙනසුරුට ඇති පළවෙනි නැකත. පුෂ නැකතින් උපන් අය කෙනෙකුට දෙවිනි වෙන්න කැමති නැහැ. කෙනෙකුට ඒත් යටත් වෙන්න කැමති නැහැ. තම මතයම කොතන හෝ ඉෂ්ට කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක වෙන්නේ. අන්න එතනදී ගැටුම් වාද විවාද වීමෙන් නැති සතුරෝ ඇති කරගන්න කෙනෙක්. දෙක ඔබ කරන දේ හැබැයි හරියට කරනවා. වේෂ මහන්සි බලන්නේ නැහැ. දිවා රාත්‍රි බලන්නේ නැහැ. රැකියාවක් නම් ඒත් එහෙමයි තමන්ගේ දෙයක් වගේ කරනවා. ව්‍යාපාරයක් නම් හැල හැපිලා ඒදී ඇදගෙන යනවා. ආරම්භයට වඩා ඉදිරියට ගෙන යන්න උත්සාහ දරන කෙනෙක් අලස ගති නැහැ. ඔබට මේ වසර සුභාසුභ මිත්‍රයි. ඔබට රෝගකාරක බලපෑම් ඇති කරවනවා. ඔබට අභ්‍යන්තර ඉන්ද්‍රයන් වල මොනවා හෝ පීඩාවක් මත අනවශ්‍ය ශල්‍ය කර්ම වැනි දේවලට යොමු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ධර්මානුකූල දහමට ලැබු ඔබගේ රුක්ෂය බෝධිය බැවින් හැකි ආකාරයට බෝධි රුක්ෂය අභියසට ගොස් සත්ත්‍ක්‍රියා පූජා පවත්වීම් මේ මල් පදකුණු පූජා පැවැත්වීම් වැනි දේවල යෙදිලා මේ වසර මේ අප්‍රේල් වල පටන් ලැබුණ අප්‍රේල් දක්වා යන මේ වසර තුල තමන්ගේ ජීවිතයට ශක්තිය ශාන්තිය ලං කරගන්න ඔබට භවයෝහක කෙනෙක් නම් ඔබට මංගල සීනු නද වෙන කාලයක්. ඔබ නිල්මල් රැගෙන බෝධි පදකුණු වන්දනාව සිද්ධ කර මහා විශ්ව දෙවියන් ප්‍රමුඛ දේව සමාවට පින් දීලා ජීවිත ආශිර්වාද ඉල්ලා ගැනීමෙන් පවතින බාධක පවතින රෝග වලින්
නිදහස් වීමේ ශක්තිය ඇති වෙනවා. ඊළඟ අස්ලිස නැකත බුද්ධට අයත් නැකත. මේ නැකතෙන් උපන් ඔබ ඇත්තටම උලඟු කෙනෙක්. මොනවා කීවත් නිර්ආංකාර බව පෙන්වත් ඔබගේ යටහිත කෙනෙකුට දමනය කරන්න අමාරුයි. නොදන්නවාක් නෙමෙයි. ඔබ කොයි දේත් අවබෝධයෙන් ලබන්න පුළුවන් කෙනෙක්. අවබෝධ ඥාන ශක්තිය ප්‍රබල කෙනෙක්. බෞද්ධ භාවයේට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් කෙනෙක්. එක ශාත්‍රයක නෙමෙයි ශාත්‍ර කීපයක් අරමුණු කරගන්න පුළුවන්. ඔබට මේ වසර ඇත්තටම සුභයි. ඔබ අවිවාහක නම් මංගල සීනු නද වෙනවා. දරු සම්පත් ලබන්ට ඉන්නවා නම් දරු සම්පත් ලබනවා. එපමණක් නෙවෙයි නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්නවා නම් ආරම්භ කිරීමට ඉතාම හොඳයි. ඔබට හවුල් ව්‍යාපාරවලටත් යෙදෙන්න පුළුවන් ශක්තිය තියෙන කෙනෙක් ඔබට උගතුන්ගෙන් විවේතුන්ගෙන් උපදෙස් උපකාර ලබා ගන්න පුළුවන් ඔබටත් විදේශගත වීමේ ශක්තිය ප්‍රබලව තියෙන කෙනෙක් ලෞකික ලෝකයේ වෙනුවෙන් ඔබට දුවන්ට පනින්ට පුළුවන් වසරක් නිසා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඇත්තටම ඔබ මිශ්‍ර පාටමල් මේක පංච වර්ණම කියලා අපි අවබෝධ කරන්නේ ඕනම මල් වර්ගයක් පාට හතක් නවයක් වුණත් කමක් නැහැ මිශ්‍ර කළ මල් රැගෙන බෝධි පැදගුණ පූජාව පවත්වලා ඔබ මහා විෂ්ණු දේවයන් ප්‍රමුඛ දේව සමාගමල පින් දීලා ජීවිත ආශිර්වාද ඉල්ලා ගැනීමෙන් ඔබට ජය ගන්නට පුළුවන්. හොඳයි ඊළඟ නැකත මා නැකත නැත්නම් කේතුගේ නැකතක්. අස්විද නැකතේ දෙවෙනි නැකත. අස්විද කේතු මේ දෙවෙනි නැකත. මා නැකතින් උපන් ඔබ මිනිසුන් අතර ප්‍රසාදයට පත් වෙන කෙනෙක්. විවේචනයට ලක් වෙන කෙනෙක්. ජනප්‍රිය කෙනෙක් හොඳින් හෝ නරකින්. අන්නේ අඩිතාලම මත ඔබ හරිදී හරියට කරන්ට යහපත් අවබෝධ කරගන්න කෙනෙකුගේ උපදෙස් මත ක්‍රියා කළොත් ඔබ හොඳ වැදගත් අතර පත් වෙන කෙනෙක්. තනි මතයට වැඩ කළොත් ඔබට බාධක අලාභ අවාසී සිද්ධ වෙන්න පුළුවන්. සමහර විවාහ ජීවිතයටත් බාධා ඇති වෙලා කලකිරෙන්න පුළුවන්. ඔබට මේ වසර සුබදායකයි. නමුත් අමුසැමි වාද ભેද ඔබ තුල පවතින නිසා ඔබගේ මනස චංචල වසරක් බවට පත් වෙනවා. මේ නැති කරන්න ඉතා පහසුයි. කළොත් එකම දේ ඔබ මෙත් වැඩීම. සම්මේ සත්තා භවන්තු සුඛිතත්තා. මේ වාක්‍ය නිතර මෙනෙහි කරමින් ඔබ ගමන් කරන්ට ඔබට පව ඇති සතුරෝ පවා දමනේ වෙනවා. ඔබට සතුරු බලපෑම් ආගිය තැන ඇති වෙන එක ඔබ ගෙන ආපු ඔබගේ නැකතේ ස්වභාවයක්. සතුරු බලපෑම් කොතන ගියා සතුරෙක් ඇති වෙනවාමයි. ඒ තුල ඔබ නිරත නොවි මේ මාගේ ගමනට උදව් කරන මිතුරෙක් කියලා මේ සිතුවිලි වඩන්ට ඔබ සතුරු බලයෙන් ජය ගන්නට තියෙන එකම මගයයි. නීති මාර්ගයෙන්වත් දඬුවමින්වත් ඔබට ජය ගන්නට බැහැ. ඔබගේ මානාධිකකම ටිකක් අලු කරගෙන මෛත්‍රියේ සිතිවිලි තුල බෝධි මණ්ඩපයකදී ඔබ රතු පැහැති මල් රැගෙන පැදකුණු පූජාව සිද්ධ කර වන්දනා කර සදේව ලෝකයට පින් දීලා ආශිර්වාද ඉල්ලගන්නට ඔබට මේ වසර ජයයි. ළඟ සිකුරු බෙරණ නැකත දෙවෙනි නැකත පුවපාල. මේ නැකත ඇත්තම බොහොම සංවේදී අය මේ නැකතවල උපදිනවා. මෙයාගේ හිත තලන්න හරි ලේසි. නොමග යවන්න හරි ලේසි. අනුන්ගේ වචනවලට මුල් තැන දීලා ක්‍රියා කරන්නේ. මේක දුර්වලකම. ඒ නිසා තමන් කවුදයි අවබෝධ කර ක්‍රියා කිරීමෙන් තමන්ට ඉදිරියට යමේ ශක්තිය වර්ධනය වෙනවා. මේ වසරේ ඔබ කරන ක්‍රියාකාරකම් යහපත්යෙන් යහපත්යෙන් කිරීමෙන් ජය ගන්නට පුළුවන්. ඇත්තටම ඔබට මේ වසරේ ව්‍යාපාර කරන්නෙක් නම් ව්‍යාපාර වලින් ජය ගැනීමේ ශක්තිය ලැබෙනවා. ඒ සඳහා ඔබට දන්නා නොදන්නා උගතුන් වියතුන්ගෙන් උපදෙස් උපකාරත් ලැබෙනවා. විදේශගත වූවාගෙන් ඔබට උපකාර උපදෙස් ලැබීමෙන් ඔබට කරගෙන යන ක්‍රියාදාමයන්ට ඇති බාධක ඉවත් කර ගන්නටත් නයිතුරුස් වලින් අත මෙදෙන්නත් පුළුවන්. එපමණක් නෙමෙයි විදේශ රැකියා බලාපොරොත්තු වෙනවා නම් මේ වසරේ විදේශ ගත වීමේ ශක්තිය ඔබට නිරන්තරයෙන් යොමු වෙනවා. ඒ නිසා එසේ බලාපොරොත්තුවක් තියෙන ඒ සඳහා උනන්දු වෙන්න ක්‍රියා කරන්නට ඔබගේ අරමුණු ජය ගන්නට එතරම් කාලයක් ගත වෙන්නේ නැහැ. අවිවාහක නම් මේ වසරේ ස්ත්‍රී වශයෙන් විවාහ වීමේ ශක්තිය ලැබෙනවා. ගැළපෙන සහකාරියෙක්ගේ
මුණ ගැසීමත් මේ වතරේ ඔබට සිද්ධ වෙනවා. පවතින බාධක ඉවත් වෙන්න ඔබ කහ පැහැති මල් නැත්නම් සුදු පැහැති මල් නැත්නම් කහ සුදු වර්ග දෙක මිශ්‍ර කර බෝධි පදකුණු වන්දනාව සිද්ධ කර සදේව ලෝකයට පින් දීලා තම ජීවිතයට ආශිර්වාද පතන්ට. ඒ ඔබට අස්සසින් ලක් බවට පත් වෙනවා. ඊළඟ උතුරුපල් නැකත රවිගේ අනිත් නැකත ඔබත් මාන්නාධික කෙනෙක් කෙනෙකුට සිරස නොනමන කෙනෙක් හැබැයි යුක්තිගරුකයි ශක්තිගරුකයි භක්තිවන්තයි දහමට නැදී ගරු කර යුත්තන්ට ගරු කරන කෙනෙක් නමුත් ඔබගේ තියෙන අර අදිමාන ශිකප්තේ නැත්තම් තරම කියනවා නම් උඩඟුකම දියුණුවට බාධාවක් අත්තේ ගෙඩි හැදෙන්න හැදෙන්න අත්ත නොනැමුනොත් කලා වැටෙනවා අන්නේ වගේ නම් මේ ශීලී වීම ඔබට මේ වසරේ වැදගත් මොකද හේතුව මේ වසර ඔබ පඩියෙන් පඩිය ඉහෙලට ඉහෙලට යන වසරක් නිසා ඔබ නම් මේ ශීලී වී යුතුමයි නැත්නම් සතුරු බලපෑම් මත ඔබ ඇද වැටෙන්න බැරි නෑ ඔබ මොන දේවල් කරත් ඔබගේ මනස බොහොම චංචලයි ඔබ රැවටිලවට හසු කරන්න බොහොම ලේසි ඒ නිසා යමක් කිරීමට පෙර යම් දෙයක් දෙවරක් සිතා බලා කිරීම ඔබට වටිනවා මේ වසර තුල. ඉඩකඩම් දීපල යාන වාහන ලබන්නට පුළුවන්. පතල් කැණීම් කරනවා නම් එවැනි දේ සඳහා ඉතාම හොඳයි මේ කාලේ. මේ වසර තුල ඔබට භූමි ලාභ භූමි සම්පත් තුලින් ඉදිරියට යාමේ ශක්තිය තුලා වෙනවා. හැබැයි හදිසි ශල්‍ය කර්ම කරන රෝගක් ගෙනත් දානවා. වාත රෝග මතු කරවනවා. ඒ නිසා බුද්ධිමත්ව සියලු කටයුතු කිරීම හොඳයි දහමට නැදිව ගමන් කිරීමත් හොඳයි ඔබත් මෙලුම් මල් නොයසේන රෝස පැහැති මල් රෝස මල් ලුවත් රෝස පැහැති මල් රතු මල් නෙවෙයි රැගෙන පඳකුණු වන්දනාව සිද්ධ කර රදේව ලෝකයාට පින් දීලා තමන්ට ආශිර්වාද ලබා ගන්නට මෙලුව වශයෙන් තමන්ගේ දිනු භාගයට බාධක ඉවත් වෙන්න ජයයි ඊළඟ හත නැකත සඳුගේ දෙවෙනි නැකත මේ නැකත උපන් අය බොහෝ සංවේදී අය ස්ථූලත්වයට පත් වෙන අය තමන් ගැන වැඩි නොහිත අනුන් ගැන හිතන අය පරාර්ථයට වැඩි යම් දෙයක් ලදොත් කෙනෙකුට දීලා තමයි කන්නේ පරාර්ථකාමී දහමට නැදී දීමට මැලි නැ නමුත් තමන්ට ජය ප්‍රමාදයි මේ වසර හත නැකත අධිපති ඔබට නරක නැ සුභාසුභ මිශ්‍රයි ඔබට අමුසැමි වාද ભેද තිබුණා නම් මේ වසරේ දුරස්ත වෙනවා අවිවාහක නම් මේ වසරේ ඔබ විවාහ සිද්ධ කරගන්න වසරක් ගැළපෙන සහකරුවෙක් මුණ ගැසෙන කාලය අසුරු කරන්නන් අතර ප්‍රධානත්වයට පත් වෙන කාලය තම ඥාතීන් නිසා ඥාතීන් වෙනුවෙන් ධනිය ශ්‍රමයේ කැප කරන කාලය ව්‍යාපාරවලින් දියුණු වෙන කාලය හැබැයි සොර සතුරු බලපෑම් ඇති වෙන නිසා ලැබෙන දේ රැක ගැනීමට ඔබ බුද්ධිමත් වෙන්න ඕන එපමණක් නෙමෙයි සෙම් අසාධන රෝග නිසා ඔබට පෙනහළු රෝග හෘද රෝග වැනි දේවල් වලට ගොදුරු වීමේ භාග්‍ය වැඩි. ඉස්කබල් ගත රෝග, ඇස්කන් නාසත රෝග ඉස්මතු වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මානුකූල ධාමත නැදි වෙමින් කරන පින් කළ හොඳ දේ නිතරම මෙහි කරමින් ඔබ දිවි ගෙවිය යුතු අතර ඔබත් සුදු මල් රැගෙන බෝධි මණ්ඩප වන්දනාව සිද්ධ කරලා ශ්‍රාවපාතිනි දේවගණ ප්‍රමුඛ දේව සමාගමට පින් දීලා ලෞකික ආශිර්වාද ප්‍රාර්ථනා කරගන්න තියෙන බාධක ඉවත් වෙන්න. ඊළඟ සිත නැකත කුජගේ දෙවෙනි නැකත. අන්න ඍජු බව වැඩි අය. කෙනෙකුට යටත් නොවන අය. දමනය කරන්න අමාරු අය. ගන්නා තීරණේ කරන ක්‍රියාව උපදේශ යටත් නැතත් මයි මතයට කරන අය. කෙනෙකුගේ උපදේශ නැහැ. මයි මතේ. ගන්නේ හිතට යමක් දේ දේ කරනවා. හැබැයි ඒ නිසා අලාම අවාසි හානි සිද්ධ වෙනවා. ඒ ඔබේ ගති ලක්ෂණ. ඒ නිසා ඔබ නම්මිශීලීව සිතන්ත ගන්න. මේ වසර ඔබට හොඳයි. හැබැයි හොඳ වෙන්න නම් ඔබ නිහතමානී විය යුතුයි. ඔබට සතුරු බලපෑම් තියෙනවා. ඒ සතුරන්ගෙන් ජය ගන්නට නම් සතුරන්ටත් මෙත් වලමින් හදිසි කෝපයන්ට පත් නොවි සරපරස වචන භාවිතා නොකර නම්මිශීලීව ඉන්න සතුරු দমনය වෙනවා. ඔබට භූමිලාම භූමි සම්පත් ලබන කාලයක්. ඒ සඳහා උනන්දු වෙන්න ව්‍යාපාරවල දියුණුවට පත් වෙන්න පුළුවන් කාලයක් ව්‍යාපාරවල නිරත වෙන්න හැබැයි වෙහෙසෙන්ට වෙන කාලයක් ටිකක් වෙහෙස තුරට මාංශයේ තරමට ප්‍රතිඵල ලබන්නට පුළුවන් කාලයක් නිසා
ඔබ මහන්සිය මේ දේවල් කරගන්න. අවිවාහකන මේ වසරේ ඔබට විවාහ සහකාරියගේ සහකාරු කෙනෙකුගේ ශක්තිය අනිවාර්යෙන් යොමු වෙනවා. ඒ නිසා ඔබට මේ වසර සුබදායි සුබඵල ගෙන දෙන කාලයක් බවට ප්‍රකාශ කරන්නට පුළුවන්. සිතන කැතේ ඔබ කහමල් පූජා පවත්වා පඳගුණ වන්දනාව කරලා කතරගම දෙවිඳු නැත්නම් කඳසිරිඳු ප්‍රධාන දේව සමාගමට පින් දීලා ජීවිත ජය ලෞකික ජය ආශිර්වාදින් ලාසිතින්ත ඊළඟ සානකතේ උපන් ඔබට එක තැනක එක දෙයක් එක විදියට කරගෙන යෑමේ ශක්තිය අඩුයි හරිනම් උපන් ගමින් පිටවිය යුතුයි නොයසෙන උපන් රටින් පිටවිය යුතුයි ජය ලබන්න ඔබට ඇත්තම මේ කාල වකවානුවේ මේ ශක්තිය උදා වෙන අතර ඔබ කෙනෙකුට ඔබත් යටත් නොවන මානාධිකකම් ඇති කෙනෙක් නිසා ඒ ටිකක් අඩු කරගන්නට විදේශගත වීමේ ශක්තිය ලැබෙනවා ඔබට කාගේ හරි උදව් උපකාර මත ඔබේ අරමුණු කරා යෑමේ භාග්‍ය ලැබෙන කෙනෙක් ප්‍රේම සම්බන්ධතා වර්ධනය වෙනවා තිබේනම් ස්ථාවර වෙනවා ඒත් එක්කම ඔබගේ කතිකත්වයේ මත ජන ප්‍රසාදයටපත් වෙනවා సౌందర్యාත්මක කටයුතු වල යෙදෙනවා නම් අන්න අලුත් නිර්මාණය කිරීමේ කාලය හොඳයි වෛද්‍ය වෘතියේ දෙනවා නම් අන්න වෙනදාට වඩා ප්‍රසාදය ලබා ගැනීමේ ශක්තිය ඇති වෙනවා හැබැයි නිහතමානී වෙන්නට ඕන පුවත්පත් කලාවේදියෙක් නම් ලිපි ලේඛන වලින් ඔබට ජාගය දෙන කාලයක් ඒ නිසා නව නිපයුම් ඇරඹීමට සානකතේ උපන් ඔබට ශක්තිය ලැබෙනවා එපමණක් නෙවෙයි රහස් සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා අතර පවතින බැවින් බුද්ධිමත්ව ක්‍රියා කිරීම ඔබට වැදගත් ඔබත් සානකතේ උපන් ඔබත් නිල්මල් රැගෙන බෝධි පැදකුණු වන්දනාව සිද්ධ කර මහා විෂ්ණු සරිඳුන් ප්‍රදාන කර දේව සමානට පින් දීලා ලෞකික ආශිර්වාද ප්‍රාර්ථනා කරගන්න ඊළඟ විසා නැකත වෛශාක නැකත මේ නැකත ගුරුගෙන කතා පරාර්ථකාමි තමන්ට වඩා අනුන් ගැන හිතන් ළඟ මිතුරා වෙනුවෙන් කියන දේ කරන කෙනෙක් දනට පිනට ලැබි වෙන කෙනෙක් අත ඇති දේ දන් දෙන අය ඒත් එකම ක්ෂණික කීන්ති ගැනීමෙන් හරි දේ අතාරින අය ළඟම මිතුරා සතුරා බවටත් පත් වෙන්න ඉඩ තියෙනවා නිසා ඔබගේ හදිසි කෝපයේ හදිසි තීරණ ගැනීම නතර කිරීම ඉතා හොඳයි මේ වසර වීෂා නක්ෂත්‍ර කරවන ඔබලාට ඉතා හොඳයි හැබැයි දේශයෙන් පිට යන්නට ඉතාම හොඳ කාලයක් හැකිනම් උනන්දු වෙන්න නොයසේනම් ගමින් පිට වෙන්න යම් ව්‍යාපාර හෝ රැකියාවක් සඳහා හොඳයි ඔබට ජය ලබන කාලයක් ඒත් එක්කම සමූහ ව්‍යාපාර හවුල් ව්‍යාපාර වැනිදවට දායක වීම ඉතා හොඳයි මුදල් යොදවා කරන කටයුතු වලින් දියුණුවටපත් වෙන්නට පුළුවන් රාසමදතා කීපයක් ඇති වෙන්න පුළුවන් කාලය ඒ තුල තම නමට අවමන් සිදු වෙන්න ඉඩ ඇති බැවින් සියලු කාර්යයන් වලදී ඔබ දූරදර්ශී වීම වැදගත් හිතුණට හිතන ආපලියට යම් දේ කරන්ට යන්න එපා වර දෙකක් තුනක් හිතන්ට කෙනෙක්ගේ උපදෙස් ගන්නට ඒ තුන ක්‍රියාත්මක වීමෙන් පවතින බාධක දුරු කර ගන්නට පුළුවන් ඔබට සුළුෙන් හරි ශල්‍ය කර්ම කරන රෝග ගෙන දෙන වසරක් ඒ නිසා සියලු දේවල් බුද්ධිමත් වීමෙන් ක්‍රියා කිරීමෙන් බොහෝ බාධක පීඩක ඉවත් කර ගැනීමේ ශක්තියවත් ඇති වෙනවා වෛශාක නැකතින් නැත්නම් විෂාන නැකතින් උපන් ඔබට කාමල් සහ රතුමල් රත් පැති කාපැති මල් වර්ග දෙක මිශ්‍ර කර බෝධි පැදගුණ වන්දනාව සිද්ධ කරලා ඊශ්වර කතරගම ගණපති කියන ත්‍රිමූර්තිය සිහි කරලා සදේව ලෝකයට පින් දීලා ආශිර්වාද ඉල්ලගන්ට පවතින බාධා පීනාවනින් ලෞකිකව ජයගන්ට ඉල්ලා ගැනීමෙන් සෙතක් ලැබෙනවා ඊළඟ අනුර නැකත අන්න සෙනසුරුගේ දෙවනි නැකත ඍජු බව ඇති කෙලින් කතා කරන කෙලින් ක්‍රියා කරන අය ඒ නිසාම මිතුරන් සතුරන් බවට පත් වෙන අය තමන්ට තමන්ගේ දෙමෝපියන්ට උනත් හරිදී හරියට කෙලින් කතා කරන අය ඒ අද කාලීනව තමන්ට අවාසියක් නමුත් ඒ හරිදී හරියට කරන නිසා යථා කාලෙකදී හරිදී අවබෝධ කරගත්තයි ඔබට ගරු බුහුමන් දක්වනවා ඔබ ගරු බුහුමන් ලැබිය යුතු පුජ්‍යලෙක් බවට මේ වසරේ පත් වෙනවා ඔබ ධන හීන නම් ධන දාන්නෙන් ආර්ථ්‍ය වෙන වසරක් හදිසිලාම හදිසි ලැබීම් භූමි ලාභ භූමි සම්පත් මේ වසර තුල ලැබෙනවා අනුර නැකතෙන් උපන් ඔබට ඔබ තරමක් මාන්නාධිකයි කෙනෙකුට යටත් වෙන්නේ නැහැ කෙනෙක් යටතේ සේවයට කැමති නැහැ ඒ නිසා ඔබ
නිර්හංකාර වීම ඉතා වටිනවා අහංකාර වීමත් සතුරන් වර්ධනය කර ගන්නා තත්ත්වයටපත් වෙන නිසා විවාහ ජීවිතයේ හොඳයි අමුසැමි දුරස්ත වෙලා ඉගෙන සමීප වෙනවා අවිවාහකණන් මංගල සීනු නද වෙනවා ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා ඒ වාගේම අනවශ්‍ය රහස් සම්බන්ධතා ඇති වෙනවා බුද්ධිමත් වෙන්න තම නමට පුංචි පුංචි කැලල් වෙන්න ඉඩ තියෙනවා උපන් තත්ත්වයට වඩා ස්ථාවර දිනුවට පත් වෙන ස්ථිර වාසස්ථාන යාන වාහන මේ වසරේ ලබන අපේ 14 කලින් ලබන ධනවතෙක් බවට පත් වෙන කෙනෙක් අරුණකතේ උපන් ඔබ මේ වසරේ ඔබත් පංචවර්ණමල් එතන නිල්කා රතතුතු තැමිලි ඒක රාශී කරගෙන පදකුණු වන්දනාව සිද්ධ කරලා මහා විෂ්ණු දෙවියන් කතරම් දෙවියන් ප්‍රධාන දේව සමාගමට පින් දීලා ලෞකික ලෝකෙට ජීවිත ආශිර්වාද ඉල්ලගන්ට ඒ ඔබට මහත් ජයයි ඊළඟ දෙතනකත ඒත් බුදගේ නැකත ඊළඟ දෙතනකත දෙතනකත කියන්නේ ඊළඟ බුදගේ අනිත් නැකත දෙතනකත නැත්නම් ජේෂ නැකත නැත්නම් දෙතු නැකත මේ නැකතේ උපන්නා කෙනෙකුට දෙවිනි වෙන්නේ නෑ මානාදිකයි සියලු දේ දත්‍යයි හැංගෙන හැංගෙන අය හැබැයි ඇත්තටම බහුසුතභාවයක් තියෙනවා විරුද්ධ පාක්ෂිකයෝ ලෝලයි ඒ කියන්නේ ස්ත්‍රී නම් පුරුෂයෙන්ද පුරුෂයෙන් නම් ස්ත්‍රීන්ද මේක තමන්ගේ දියුණුවට පුංචි බාධකයක් මෙන්න මේ අලුපාඩු සකස් කරගන්න මේ වසර සුබ වසරක් දෙතු නැකතින් උපන් ඔබටත් අනුර නැකතට මෙන්ම ජය සක පතුරවා ගැනීමේ ශක්තිය ඇති කරන නැකතක් තමන්ට පිරිවරක් ඇති කර ගැනීමේ ශක්තිය ඇති වෙනවා පමණක් නෙවෙයි තමන්ගේ ව්‍යාපාරේ නව මුහුණුවරකින් නව තක්තින් උඩට ගන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා තමන්ට කට නිසා තමන්ගේ දේශනා නිසා මිනිසු නම්ය ශීලී කර ගන්න පුළුවන් එපමණක් නෙවෙයි තමන්ට సౌందర్యාත්මක කඩ සංගීත චිත්‍ර නැටුම් ආදී වාක්මාලා භාවිතා කරන්නා වූ කටයුතු ආදීෙන් ඉදිරියට යෑමේ ශක්තිය ලැබෙනවා වරප්‍රසාද ලැබෙනවා මේ තක් තිබුණා නම් යම්කිසි අපකීර්තියක් ඒවා ඉවත් වෙන කාලයක් එපමණක් නෙමෙයි රැකියාවක් නැත්තම් හෝ රැකියාව හිමි වෙලා හිටියා නම් නැවතේ රැකියාව ලැබීම හෝ නව රැකියාවට ප්‍රවිෂ්ඨ වීමේ ශක්තිය මේ වසර තුළ ඇති වෙනවා ඒපමණක් නෙවෙයි තමන්ට කිසියම් වූ හදිසි ලාභයක් නැත්තම් කෙනෙකුගෙන් උදව් උපකාරයක් මත ලැබුණු ලාභයක් මත ඉදිරියට ගෙන යන්නට යම් ශක්ති ධාරිතා ඇති කර ගන්නට පුළුවන්. නව නිවාස ඉදිකිරීමකට පෙළඹෙන්නට නව ඉඩකඩම් ලාභ ලබන්නට පෙළඹෙන්නට මේ වසර ඉතා හොඳයි. ඒ නිසා ඔබ බුද්ධිමත්ව මේ වසරේ ක්‍රියා කිරීමෙන් ඔබගේ අඩුපාඩු හිතෙන් අයින් කරමින් ක්‍රියා කර ගැනීමෙන් මතවාද වලින් ජය ගන්නටත් පුළුවන්. ඔබ සුදුමල් භාවිතා කර බෝධි පැදකුණු වන්දනාව සිද්ධ කර ජය ලබා ගැනීමේ ඉවහල් වෙනවා නම් ඉතාම හොඳයි. ඊළඟ මුල නැකත නැවතත් කේතු ගේන කතා. මේ නැකතෙන් උපන් ඔබ ටිකක් ආත්මාර්ථකාමී. හැබැයි පරාර්ථය ගැනත් හිතනවා. තමන්ට වලා ඉහළට යයි කියලා බයකුත් තියෙනවා. තමන් උදව් කරනවා. තමන්ගේ මට්ටමට පහළ ඉන්නවා. ඒ වගේ මාන්නයක් සාපුංචි සංගමන ඊර්ෂාවක් එක තමයි මුල නැකතේ උපන් අයගේ ටිකක් තියෙන්නේ නරක නෙමෙයි ඒක ස්වභාවයේ පිටේ මනුෂ්‍ය ස්වභාව මේ වසර ඔබට හොඳයි ඔබේ ව්‍යාපාර වලින් ඔබ දියුණු වෙනවා ඔබ ඇත්තට යමක් කරන්නේ දුරදිග හිතලා ඔබ ඇත්තටම කාන් හරි උපදෙස් ගන්නවා එතනදී ඔබ දෙවිනු වුණා කියලා හිතනවා නෙවෙයි ඔබේ දිනු වෙනුවෙන් ඔබ ලැජ්ජා බය අතහැරගෙන ඕන දෙයකට ප්‍රවිෂ්ඨ වෙනවා ඒ වගේම ඔබ ජයත් ලබනවා ඒ තුනේ ඔබ කෙනෙකුට සිතකුත් කරනවා හැබැයි කරන සිත කරන්නේ තමන්ගේ නමටත් පුංචි වර්ණවත් භාවයක් ලබා ගැනීමේ අදිටනින් ඒක ධනක් පිනක් පුණ්‍ය කර්මයක් කරත් එපමණයි නව ඉඩකඩම් ලබන්නට භාග්‍ය තියෙනවා මේ වසරේ මේ පසුගිය අප්‍රේල් සිට ලබන අප්‍රේල් දක්වා ඔබ ඉඩම් කලම් මිලදී ගන්නවා එකක් හෝ ගන්නවා ඒ තරමට ශක්තිය හා බලය උදව් උපකාර ඔබට ලැබෙනවා ඔබ දහමටත් ලැබි වෙනවා ධර්මානුකූලවත් ඔබ කටයුතු කරනවා නමුත් තමගේ සිතිවිලි වල වෙනස්කම් විතරක් වෙනස් වෙන්නේ නැහැ ඔබට ශල්‍ය කර්ම කරන රෝග ඔබගේ අභ්‍යන්තර ඉන්ද්‍රයන් වලට ඇති වෙන බාධක කැපුම් කෙටුම් වලින් ගැලවෙන්නට ඔබ පුදු පූජා කර්ම වල යෙදෙන්න උපදෙස් ලබන්නට මුල නැකතේ උබන් ඔබ නිල්මල් පූජා පවත්වලා බෝධි පදකුණු වන්දනාව කරන ආශිර්වාද ප්‍රාර්ථනා කරගන්න ඔබට ජය වෙනවා ඊළඟ පුවසල නැකත බොහෝම ඉක්මනට අනුන් කෙරේ විශ්වාස තබා ක්‍රියා කිරීමෙන් අමාරු වැටෙන අය
තමන්ගේ මනසේ හැටියට අනුන් ගැන හිතනවා. මේ වගේ කාලයක එක ටිකක් සුබවාදී මාදී. තරමක් තමන් අනුන් ගැන හිතලා ක්‍රියා කිරීමේදී දෙවරක් හිතන්න ඕන. අනුන්ගේ වචන වචනේ පරිසමාප්තියම පිළිගන්න එක ඔබගේ තියෙන දුර්වලකමක්. ඔබ සංවේදී ඒකත් ඔබේ දුර්වලකමක්. ඔබ අනුන් ගැන හිතනවා වැඩි ඒක නරක නෑ හොඳයි නමුත් තමන්ගේ ලෞකික ලෝකෙට දුර්වලකමක්. හැබැයි රහස් සමානතා වර්ධනය වෙනවත් වැඩි ඒකත් ඔබට පුංචි බාධකයක්. මේ වගේ දුරස් වෙන්න මේ වසරේ ඔබට රැකියා ලාභ ලැබීම වලට හේතුයි ලිපි ලේඛන කටයුතු වල වෘත්තියක යෙදෙනවන ඉතාම හොඳයි. ඔබ සෞන්දර්යාත්මක කටයුතු වලින් දිනුවට පත් වෙනවා වෛද්‍ය කර්මයේ දිනවන දිනුවට පත් වෙනවා ඒත් එක්කම ඔබ කාර්මීකරණයේ ඔබ යම් නිෂ්පාදන ක්‍රියාවන් වල යෙදෙනවා නම් ඒ තුන ඔබේ දෑතේ ක්‍රියාවන් වලින් බොහෝම ප්‍රසාදයට පත් වෙන තත්වයට පත් වෙනවා එපමණක් නෙමෙයි ඔබට විදේශගත වීමේ ශක්තියකුත් තියෙනවා ඒ සඳහා උදව් උපකාර සහ මුදල් පවා ලැබෙන කාලයක් ඒ සඳහා ඔබ කැමති නම් ඔබ ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නට ඔබල හොඳ කාලයක් ඒ නිසා ඔබ පෝසල නැගති උපන් ඔබට ලබන 2013 අප්‍රේල 14ට පෙර ජීවිතේ වෙනසක් යහපත් ආකාරයෙන් සිද්ධ වෙන කාලයක් සුභවාදී විවාහයකට පවා ප්‍රවිෂ්ඨ වීමේ ශක්තිය ලැබෙනවා ඔබ සුදුමල් පූජා පවත්වලා ජීවිතේ ආශිර්වාද ඉල්ලගන්නට ඔබේ ජීවිතේ ශක්තිමත් බවට පත් වෙනවා උතුරුසල නැකත රවිගේ අවසන් තුන්වෙනි නැකත මේ තුන ඉපදුන අය තරමක් ඇත්තටම අහංකාරයි පරාර්ථයක් තියෙනවා අනුන් ගැනත් හිතනවා එක තමන් ගැන එහෙම වරදක් නෑ අනුන් අහන්න නෙවෙයි තමන් බලවත් වෙන්න තමන්ගේ தත්ත්වය තියාගෙන තමන්ගේ தත්ත්වයට තමන්ගේ අතයට තියාගන්න බොහොම කැමති අතුරු කරන්න නෑ දෑයෝ ඒක ස්වභාවයක් ඒ தත්ත්වෙත් පත් වෙනවා තම ඥාතියන් තමන්ට යටත් වෙනවා ඒක ස්වභාවයක් ඔබගේ නක්ෂත්‍ර බලයක් ඔබ දහමටත් ලැබි අර්ථය දැන හෝ නොදැන දහමට ලැබි වෙනවා එහෙනම් ප්‍රඥා ගෝචරව ක්‍රියා කරන්නට ජය වෙනවා මේ වසරේ ඔබට ඊස්ත්‍රි වශයෙන් ඊතර යමේ භාග්‍ය ශක්තිය ලැබෙනවා පමණක් නෙවෙයි ඔබට මනසට වදදුම් ප්‍රශ්නයක් තිබුණා නම් මාස ගණනක් ඊස්ත්‍රි වශයෙන් යහපත් විසඳෙන කාලවකවානුවක් විතරක් නෙවෙයි අමුසමි ભેද වී හිටියේ නම් අමුසමි වාද වේද දුරස්ත වී නව ජීවනයක් සා සමානව නව දිවයකට ප්‍රවිෂ්ඨාන් සමානව එකතු වෙන කාලයක් මේ කාලේ මේ වසර දරුවන්ගේ දිනුව පේනවා දකින්නවා තමන්ටත් රැකේ ආරක්ෂා ලාභ ලැබීම් ලබනවා තමන්ට වර ප්‍රසාද ලැබෙනවා තමන්ගේ වටිනාකම ඇසුර කරන්න අවබෝධ කරගන්නවා ඥාතින් අතර ප්‍රධාන වෙනවා ඇසුර කරන්න අතර ප්‍රධාන වෙනවා තමාට කීර්තිමත් කාලයක් මේ කාලේ නිසා ඉතා සුභවාදී ඵල ලබන උතුරුසල් නක්ෂත්‍ර ජනිතයෝ ජයටපත් වෙන වසරක් මේ වසර ඒ වර්ධනය කරගන්න ධර්මානුකූල වෙන්න එපමණක් නෙවෙයි රෝස පැහැති මල් ඒත් එක්කම රෝස පැහැති නෙළුම් පැදකුණු වන්දනාව වශයෙන් සිද්ධ කරලා ඔබ ජය කරගන්න ඕන ඔබට මහත් ජයක් ලැබෙනවා ඊළඟ සුවන මේ සුවන නක්ෂත්‍රය පෙර තියෙන අභිජිත් කියන නැකතක් බොහොම පුංචි කාලයක් ඒ නැකතෙන් කොටසක් උතුරුසා නැකතට බෙදලා අනිත් කොටස සුවනකට බෙදලා තියෙනවා මා කලින් කිව්වා වගේ නිසා අපි උතුරුසල නැකත ළඟට අපි ගන්නෙ සුවන නැකත. සුවන නැකතෙන් උපන් ඔබගේ හිත චංචල භාවයට නිතරපත් වෙනවා ඍජු බව අඩුයි. ඒ නිසා යම් අරමුණු වලට යන්න බයයි සැකයි තමන් තුල තියෙනවා. ඒ තමන්ගේ දියුණුවට පුංචි බාධකයක්. අධ්‍යාපනයේට හොඳයි. යමක් කරන්න ගත්තාම මේ දේ හරියට කරනවා. නමුත් බයසක සංකා තුල කිරීම තුල පුංචි අලුපාලු සිද්ධ වෙනවා. ඔබත් අනිත් අය කෙරේ අනවශ්‍ය විදියට බැඳීම් ඇති කරගන්නවා. ඒකත් ඔබට පුංචි බාධකයක්. එපමණක් නෙමෙයි ඔබත් රහස් සම්බන්දතා ගොඩක් තියාගන්න කෙනෙක්. මෙයත් ඔබේ ජීවිතයට අවාසියක් නමට කැළලා. මේ වසර ඔබට හොඳයි. මේ වසරේ අනිවාර්යෙන් ඔබට ස්ථිර වාසස්ථාන ලැබෙනවා තිබෙනවා නම් ඒ ස්ථානවල වර්ධනයක් පේනවා යාන වාහන ලැබීමේ වාසනාව ලැබෙනවා නොතිබුණා නම් මිලට ගන්නවා තිබුණා නම් විකුණා තන නව දේවල් මිලට ගන්න ඒත් එක්කම ඔබ ගමන් බිමන් ටිකක් බහුල කරගන්න කාලයක් නිසා අනවශ්‍ය ලෙසට මුදල් වැය වෙනවා ඒ නිසා ටිකක් ණයතුරුස් වෙන්න ඉඩ තියෙනවා මෙන්න මෙතනදී බුද්ධිමත් වීම හොඳයි
ඔබට විදේශගත වීමේ ශක්තිය බලයේ තියෙනවා කැමති නම් හැකි නම් උරගා බලන්න හේතු නිජය ගන්නට පුළුවන් මොකද හේතුව ඔබට විදේශ රැකියා ලාභ ලැබීමේ වාසනාවක් තියෙනවා ඔබටත් ඔබගේ තියෙන ලෞකික ලෝකයේ සමෘද්ධිමත් කරගන්නට සුදු සහ කහමල් මිශ්‍රව පැදගුණ පූජාව පවත්වලා ආශිර්වාද සාසා ගැනීම ඔබට ඉතාම හොඳයි ඊළඟ දෙන්නට නැකත කුජගේ අවසන් නැකත මේ නැකතෙන් උපන් ඔබ ක්‍රියාශීලී ආවේගශීලී කෙනෙකුට යටත් නොවන හැකි හැම ස්ථානෙම කපාගෙන යෑමේ ශක්තිය වැඩි කෙනෙක් ආවේගශීලී බලාගෙන ස්පීඩ් ගමන් කිරීම අධිවේගී ගමන් කිරීම ස්කීඩ් කරන්න ලිස්සා වැටෙන්න බොහොම හේතුයි මෙන්න මේ දුර්වලතාවය අතින් අයින් කරගන්න ඔබ දහමට නැති කෙනෙක් බලුන් වෙනුවෙන් බලන කෙනෙක් හැබැයි Tamanට 95යි අනිතයට 105යි නමුත් ඒක හරියට කරනවා ඔබට ස්ථිර මාසස්ථාන ලැබීමේ වාසනාව තියෙනවා ඔබත් පූජ්‍යත්වයට පත් වෙන තරමේ ශක්තිවන්ත කෙනෙක් පොදු සේවා කටයුතු වල ඔබ මුල් තැනදී කටයුතු කරන කෙනෙක් හවුල් ව්‍යාපාර වලින් ජය ගන්න කෙනෙක් අවිවාහකන ස්ථිර වශයෙන් විවාහයකට ප්‍රවිෂ්ඨ වෙනවා මේ වසරේ තුල හැබැයි විවාහ වියුතු වයසේ නම් ඒත් එක්කම ඔබට ඥාතින් අතර ප්‍රධානත්වයක් ලැබීමේ වාසනාවක් තියෙනවා. පදිංචි ප්‍රදේශයේ ප්‍රදේශ පාලකයෙක් බවට පත්වීමේ වාසනාවක් තියෙනවා. පවතින බාධක ඉවත් කරගන්නට ඔබත් රත් පැහැති මල්, අරමා කලින් කිව්වා රත් මල්, කානේෂන් වැනි දේවල්, තන රතු රෝස මල් වැනි දේවල් පූජා පවත්වන්න පැඳගුණ පූජා පවත්වලා කතරගම දෙවි සුරින්දන පින් දීලා ජීවිත යාත්‍රාව සාහනයට පත් කරගන්න ජීවිතයට ජයක් තියෙනවා. ඉලංග ශ්‍රාවාශ නැකත මේ රාහුගේ නැකත නමුත් බලවත් නැකත ශ්‍රාවාශ යනු තාරකාසියකින් හැදුණු තාරකාසියකින් එකතු වුණු නැකත තමයි ශ්‍රාවාශ නැකත නැත්නම් ශ්‍රී ලක්ෂ්මී යෝගයේ පිහිටෙන නැකත මේ නැකතෙන් උපදින අයට ඇත්තටම කන්න බොන්න හික වෙන්නේ නැහැ එහෙම වෙනව නම් තමන්ගේ චර්යා ධර්ම වල අලුපාලුවක් භව භෝගයේ අග්ගලාභීසෝ කියන ශක්තිය උදා කරගන්නට නම් මේ නැකත ආදිත්‍ය බලය ලබන්නට රාහුගෙන් උනත් පුංචි කාලයේ උනත් රාහුගේ දෝෂිවත් වෙන පූජා කර්ම තියන කරගන්නට ජයක් වෙනවා මේ වසර හොඳයි මේ වසරේ ඔබට අඩුපාඩු වී තියෙන හැමදේම සමුර්ධත්වීමේ වාග්ය මාර්ග ලැබෙනවා පමණක් නෙවෙයි ඊතර හෝ ඉන්න තමන්ගේ යම් හිතවතුන් ඥාතින්ගේ උදව් උපකාර මත තමන්ටත් ධනය බලයේ පිරිත ලංකර ගැනීමේ මාර්ග පැහැදෙනවා පමණක් නෙමෙයි තමන්ටත් ඊතර මෙතර තර සැරිමේ ශක්තිය ලබා ගැනීමේ ශක්තිය ඇති වෙනවා දහමට නැදී ධර්මානුකූලයි විවාහ ජීවිතයේ පුංචි හැලහැප්පීම් වලට හේතු ඉවසීමෙන් ඒ සියලු දේ විඳ ගන්නට වෙනවා විවාහ වෙන නිසි වයසේ නම් තාම විවාහ නොවී නම් මේ වසර තුල ලබන 2023 අප්‍රේල් 14 කලින් විවාහ ස්ථාවර වීම හෝ සිද්ධ වෙනවා යන සමෙන් දිනවනවා ප්‍රසාදයටපත් වෙනවා මේ දේවතා වර්ධනය කරගන්න උමත් පංචවර්ණ මල් පූජා පැදගුණ පූජාවෙන් පවත්වලා ආශිර්වාද ලං කරගන්න සෙන්සුරුගේ අවසන් නැකත පුව පුටුප නැකත සංවේදී චරිතයක් ආවේගශීලී බොහොම වෙහෙසකාරී වී දිවා රාත්‍රියේ නිදි වරාගෙන තමන්ගේ අරමුණ කරා යෑමට ශක්තිය දරන කෙනෙක් ඒ තුලම ශක්තිමත් වෙනවා පමණක් නෙවෙයි තමන්ගේ වෙහෙසට සරිලන ශක්තිය උදා කර ගන්නවා උපන් තත්ත්වයට වඩා අනිවාර්යෙන් දිනුවටපත් වෙනවා අනුන්ගෙන් උදව් උපකාරත් ලබන අනුන්ටත් උදව් උපකාරය හා සමානව සිද්ධ කරන කෙනෙක් තරමක් ලෝභකාරකම් තිබුණත් අවශ්‍ය තැනදී අවශ්‍ය දේ අත දිගලා වියදම් කරන කෙනෙක් ඔබට මේ වසරේ භූමි ලාභ භූමි සම්පත් ලැබෙනවා පමණක් නෙවෙයි දහමට නැදී කටයුතු ක්‍රියාකාරකම් වල ඍජු නිරත වෙන කෙනෙක් විවාහ වෙන නිසි වයසේ නම් ස්ථිර වශයෙන් විවාහ වෙන කෙනෙක් ධන දාහනිය ලබන කෙනෙක් හදිසි ලාභ හදසේ අමතර ලාභ ලැබීම වැනි දේවල් වලට හේතුයි ජාන වාහන ලාභ ඊට කලින් ලාභ ලැබීම වලට හේතුයි ඔබ පතල් කැණීම් නැත්නම් එවැනි ක්‍රියාකාරකම් යෙදෙනවා නම් භූමි ලාභ භූමි සම්පත් අත්පත් කරගන්න කෙනෙක් ඔබගේ දොස් සමහන් වෙන්න පෝපුරු නැකතෙන් ඔබන් ඔබ සුදුමල් කහමල් රෝසමල් කියන වර්ග තුනේ මල් ඒක රාශීව පැදගුණ පූජා පවත්වලා මා විශ්ව දෙවියන් ප්‍රමුඛ දේව සමුණ පින් දීලා ආශිර්වාද ප්‍රාර්ථනා කරගන්න ක්‍රියාශීලී උනන්දුයි ඔබත් වෙහෙසකාරීව ධන උපයන කෙනෙක් ධන සම්පත් ඔබට වර්ධනය වෙන කෙනෙක් මේ වසරේ අනිවාර්යෙන් ඔබට ධන ලාභ ලැබීම් තියෙනවා හදිසි ලාභ ලැබීම් තියෙනවා භූමි ලාභ ලැබීම් තියෙනවා කෘෂි කර්මාන්තේ නැත්නම් භූමිය සම්බන්ධ කටයුතු කිරීමෙන් ඔබට මහා ධන සම්භාර ලැබීමේ වාසනාව තියෙන කෙනෙක්. ඒ නිසා පතල් කැණීම් වල යෙදෙනවා නම් ඔබට ජයයි.
හේතෙකම ඔබට අඹු දරුවා නිසා යම් යම් මානසික වද දෙන ප්‍රශ්න ගෙන දෙන්නට පුළුවන් ඉවසීමෙන් ඔබ ක්‍රියා කරේ දේවල් වලින් ජය ගන්නට පුළුවන් ප්‍රේම සම්බන්ධතා දුරස්ත වෙන්න පුළුවන් ළඟ ඉන්න මිතුරන් යම් හේතුන් මත දුරස්ත වෙන්න පුළුවන් ඒ නිසා ඔබ උපේක්ෂාවෙන් සියලු කටයුතු ක්‍රියා කර ඒ තත්ත්වෙන් අත මිදී නිර්හංකාරව ඉදිරියට යෑමෙන් ඔබට ජය ගන්නට පුළුවන් ඔබට ත්‍යාන වාහන ලාභීත්වයේ ස්ථාවරයි ඔබත් පංචවර්ණ මල් පූජා පවත්වලා මේ ජීවිතයට ජයසිත ශාන්තිය ලං කරගන්න ඒ ඔබට මහා ජයයි ඊළඟ අපේ නකසාත්‍රයේ සත්විසි නකත නැත්නම් රේවතී බුදගේ අවසන් නැකත ඍජු ගුණයේ පිහිටයි වචනේ පරිසමාප්තියෙම කෙනෙකුට යටත් නොවන කෙනෙක් කට නිසා දියුණුවන කෙනෙක් ශරීරයට වැඩි වෙහෙස ගන්න නැති කෙනෙක් අනුන්ගෙන් පූජාත්වයට පත් ලබන්නා සමාන කරුබුහුමන් ලබන කෙනෙක් ප්‍රදේශ පාලකයෙක් බවට පත් වෙන්න පුළුවන් රේවතී නැගති උපන්නායිට මේ වසරත් හොනයි මේ වසරේ තොඹේ අභිමත කරුණු කාරණා යහපත් කරගන්න පුළුවන් හොඳින් හෝ නරකින් නමුත් නරක ඉවත් කරන්න හොඳින් කරගන්න පවතිනවා ජන ප්‍රසාදයට පත් වෙනවා ප්‍රේම සමතා වර්ධනය වෙනවා විවාහ වෙන වයසක නම් විවාහය මේ වසර තුල සිද්ධ වෙනවා ස්ථිර වාසස්ථාන ස්ථිර යාන වාහන ලාභ ලැබීම ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන වසරක් ඒ නිසා මේ වසර රේවතී නැගතින් උපන් ඔබට ජයයි ඔබත් පංචවර්ණ මල් පූජා පවත්වලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න මේ අපි සත්‍විති නැකසලෙන් උපන් ඔබට දුන්නු පලාපල බැවින් ඔබ ඔබගේ නැකත මෙනෙහි කරලා පූජා පවත්වලා ජීවිතයට භාග්‍යයක් උදා කරගන්නයි කියලා අපි හිතනවා මේ නිසා ඔබ හැමදෙනාටම තෙරුවන් පිහිට ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි